ඒ
ඉනිසා තමයි සබදා සම්ප්‍රදායේ
දෙවියන් වහන්සේ. මම ඊයේ කිව්වා අපි මොන දේවල් වලින් කරත් ඇහිලා කරත් අනිත් කරා කාරණා දෙකකින් අපිට හැකේතර එක්කෙනෙක් අපේ රද සාක්ෂි අනිත් කෙනා උඩේ ඉන්න දෙවි. ඔය දෙකෙන් අපිට හම් ගන්නත් බෑ හැංගෙන්නත් බෑ. අනිත් මුළු ලෝකෙම හම් ගන්න බෑ. නමුත් ඔය දෙකෙන් හම් ගන්නත් බෑ හැංගෙන්නත් බෑ. මෙතනින් හැම තිස්සෙම සත්‍යයක් කියනවා. අපි මොන හරි කරත් යනවා. ඒකේ තියෙන පදලික විභාග ගැන ඊළඟට කරාන පස්සෙත් වෙනවා සත්‍යය. මෙතෙන්ද කියන්නේ අර්ථ සාක්ෂිය. දෙවියන් වහන්සේගේ ආශ්‍රදේ අපිට ඇහෙන්න සමහරක් කරන්න බැරි අර්ථ සාක්ෂිය නිසාද කරා. හරි කරලා දැන් මේ සත්‍යෙට ගත්තා. ඒ නිසා සයිලන්ට් කරපුවාම කිසි කරදරයක් නැහැ. අපිට කැමති දේවල් ජීවත් වෙන්න. ඒ නිසා දෙවියන් වහන්සේ සයිලන්ට් කරලා අපි අපේ ජීවිත මාර්ගයේ අරන් යනවා. ඒක ලේසි. නමුත් අද ආරාධනාවේ තියෙන්නේ දෙවියන් වහන්සේ මම හම්බ වෙන අර්ථ සාක්ෂිය. එනිසා පාවතුමා ආරාධනා කරලා ආලෝකයේ දරුවන්ට අඳුරේ ජීවත් වෙන්න නෙමෙයි. එනිසා අඳුරේ විශ්වවිද්‍යාලවල ගෞරවණීය ආලෝකයේ ජීවිතයක් ගත කරලා විලාසිත නෝබදෙන් අවදිවන්න මරණින් නැගිටින්න ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ආලෝකයේ වලසේ. ඉබැවින් ඔබ ජීවත් වෙන පිළිවෙත ගැන කල්පනාවෙන් නැවත වතාවක් හිතලා බලන්න. අඥානයන් වෙන්නව ඥානවත් වෙන්න ජීවත් වුණා අවසානයේ අපි තිරිසන්
ගවස්සාවලින් බරපතල පාපයන් වලට අපි වවුල
ධම්මික මාර්ගාවේ ප්‍රාමුඛ්‍යය කරනවා